යාපත් දවසක් ආදරණීය දරුවනේ ජීවිතේ යම් යම් දේ නොතේරෙන විට කල යුත්තේ ඒ අතහැර යෑම නොව ඒ තේරුම් ගැනීමට කැපවීමෙන් තව තවත් ඒ වෙත ලංවීමයි බුද්ධිය නිමසන ප්‍රඥාවන්ත දරු පරපුරක් උදෙසා මම මෙහෙම කියන හේතුව පසුගිය අපේ ප්‍රතිඵල ආපු වහම දන්නවා ගොඩක් දරුවෝ තේරෙන්නේ නැහැ තේරුම් ගන්න බෑ කියලා අතහැර යනවා ඒ ළමයින්ට හැම දවසකම එය තේරුම් ගන්න බැරි වෙලා අවසානයේ ප්‍රතිඵලය තුල ඔවුන් දුක් විඳිනවා හරියට අර තටු ඇතිදා සැනකෙළියේ සතුටෙහිදී කොස්වාලීනියෙකු වයස්ගතව තම තටු සිඳගෙන දුක් විඳිනවා වගේ ඉතින් මේක දැම්ම තේරුම් ගන්න අපි නොතේරෙනව නම් ඒ දේ තේරුම් ගන්න හොඳ විමසිලි බුද්ධියෙන් ප්‍රඥාවන්තව අවදි වී ඒ දෙස අවධානය යොමු කර මහන්සි වෙලා කැපවීමයි කළ යුත්තේ අතහැර යෑම නෙවෙයි අපිට තේරෙන තැන් සොයා ගොහිල්ලා අපි කරන්නේ ගොඩක් වෙලාවට රැල්ලට අසු වී රැල්ලේ පාව ගොස් අවසානයේ නැවත වැල්ල තුල නැවතුණු එක තැන නැවතුණු පල්ලුණු ජීවිත උරුමකාරයව බවට පත් වීමයි. ඉතින් ඒ ගැන ඔබ හිතන්න. අපි යමු පාඩමට. අද අවස අපි කතා කරන්නේ පුර රූප සංදිය ගැන. පුර රූප සංදියේ විග්‍රහය මෙහිමයි. පෙර පදයේ අග ඇති අක්ෂරයේ රූපය. එනම් පුර රූපය. පසු පදයේ මුල ඇති අක්ෂරයට ආරෝපණය කිරීමෙන් එවත් ගැළපීමෙන් සාදා ගන්නා සංදිය පුර රූප සංදියයි බලමු අපි පුර රූප පරූප කියන දෙක හඳුන ගන්න මුලින්ම එතකොට ඔබට මේක වැටහෙවි පය සංදිවන පද දෙක අපි හඳුනගත්තා සංදි දෙකේ සංදිවන පද දෙකේ මුල් පදේ අපි පූර්ව පදේ ලෙසයි හඳුනගත්තේ සංදිවන පද දෙකේ දෙවන පදේ නැහොත් පසු පදේ අපි පසු පදේ නැත්තම් පර පදේ ලෙස හඳුනගත්තා पूर्व पदे अग ऐति व्यंजने अभी पूर्व रूपे के अंदर व्यंजन स्वर बट मत गति स्वर के तनिव शब्द करान उच्चारण करान पहासुम पुलवांग अक्षर व्यंजन के अंदर गति से नो है कि स्वराधार शब्द करान अक्षर यानु मूल पदे अगति है ना मे मे उदाहरण दालो मूल पदे अगति है ना රූපය අල්තය අනේක පූර්ව රූපය කියලා අපි හඳුනා ගන්නවා. එතකොට මෙතන වෙන ව්‍යංජනයක් තිබුතින් ඒකත් අපි පූර්ව රූපය ලෙස හඳුනගන්නේ. අවස්ථාවට අනුකූලව විග්‍රහය වෙත යන්න ඕනේ. පරූපය කියලා අපි හඳුනගන්නේ පසුපදයේ මුල ඇති ව්‍යංජනය නොහොත් තල් ලකුණ. එතකොට දැන් මේකේ කම් කියන පදේ අපි දකිනවා තියෙන අක්ෂරය කයන්න කයන්න තුල තියෙන රූපය තමයි අල් කයන්න. එතකොට අල්කයන් අපි පර රූපය ලෙස හඳුනගත්තා. මං හිතුවා දැන් පැහැදිලි ඇති පුර රූපය සහ පර රූපය anu කුමක්ද කියලා. එයානු විග්‍රහයට අදාළ උදාහරණයක් වෙත අපි යමු. බලන්න අත්තම් සංදිපදයක් මේක විසන්දි වෙන්නේ කොහොමද? අද්දන කම් කියලා. අද්දන කම් කියලා විසන්දි වෙන්නේ. එතකොට දැන් මේකේ පුර රූපය අපිට පැහැදිලි අල්තයන තියෙන්නේ. පුර රූපය අල්තයන අපි පර රූපය මෙතෙන්දී හඳුනා ගන්නව වෙන් කර ගන්නව පරූපේ වෙන්නේ එතකොට අල් කයන්න අපි පරූපේ ඉස්සෙල්ලා වෙන් කරගත්තා දැන් මේකෙදී මේ සංදික්‍රියදී වෙන දේ තමයි සංදිවන පද දෙකේ මුල් පදයේ අග ඇති රූපය එතකොට මේකේ මුල් පදයේ අග තියෙන රූපය තමයි අල් තයන්න එතකොට පසු පදයේ මුල තියෙන රූපය අල් කයන්න එතකොට වෙන්නේ මොකද්ද මෙන්න මේ අල් තයන්න අල් කයන්න වෙත එනවා එතකොට අල් කයන්න අල් තයන්නක් බවට පත් වෙනවා. අයි මෙයාගේ රූපය මෙයාට ආවට පස්සේ පිටපත් කරන්නේ. ඡාය පිටපතක් වගේ. දුර තියෙන එකක් තියෙනවා අලුත් එකෙක් ඒ මත වෙන රූපයක් හැදෙනවා. එතකොට අල් කයන්න අල් තයන්න උනාට පස්සේ පද ටික හැදෙන්නේ අද්දන අද්දන අම් අල්කයන් අල්තයන්න වීම නොහොත් අල්කයන් රූපය අල්තයන්න ගැනීම ඊගාවට පද ටික අපි නැවත සර සංයෝජන සමග සම්බන්ධ කරන යනු අල්තයන්න යන්නත් එකතුනම ත වෙනවා පදේ හැදෙනවා යනුව සංදි පදේ අත්තම් කියලා මයිතන ඔබට පැහැදිලි ඇති
දැන් තවදුරටත් එය ස්ථාවර කරගන්න පහත අභ්‍යාසය නිරත වෙන්න පහත දී ඇති විසන්ධි පද සන්ධි කර දක්වන්න. එතකොට අද්දන කම් ගෙද්දන කම් සන්දන කම් වද්දන කම් පන්දන කම් විස්දන කම් කම්දන හල වද්දන හල බුද්දන හල ඇද්දන හල ඇස්දන හමු සන්දන හස හස් මේ හස් ඔව් හස් ගත්ත ගැටලුවන්නේ හස ඊළඟට පහත දී ඇති සන්ධි පද විසන්ධි කරන්න යක්කල විසම් බලල්ලු සන්නස ඇත්තු මේ පද ටික විසන්ධි කරන්න ඊට අමතරව ඔබ 10 වසර සහ 11 වසර 10 වසරේ දරුවෝ ඒ පාඩ ඔබගේ පෙළ පොතෙහි ඇති අදාළ සංදි පාඩමේ අභ්‍යාසයන් නිරත වෙන එතකොට ඔබට ඒක පහසුවෙන් අවබෝධ කර ගන්න පුළුවන් වේ 11 වසරේ දරුවොත් එම අභ්‍යාසයන් නැවත කරන්න එතකොට ඔබේ අඩුපාඩු හොඳට තහවුරු කර ගන්න පුළුවන්කම ලැබේවි. ඉතින් මගේ බලාපොරොත්තුව ඔබ ශිෂ්ට වූ විශිෂ්ටයෙකු ලෙස හිටලොවේ කිරුළු පළඳින දැකීම මම හිතනවා ඒක ඔබ ඔබේ අනාගතය තුළ සරු කරාවි. हेतु तम विशिष्ट इतरा पेला मे शिष्ट कुने लोटवेडदाई देवन प्रज्ञावंत समाज प्रज्ञावंत परपुरा भीकिट उब कपेन अपे मार्गोपदेश जीवित रेखत करगेन उबट सम्मा सबुद सरण नवत तव पाडम की नपि हम विमु आई भवान।